ගම්පහ ස්ටේෂම නොමිලේ කොපු බෙදන්නේ කාගේ ඕනෑ කමටද කැරණිය කේ.ඒ. හැනදිගේ වාර්තාව. Asian Beans Cosby Aquasafe වැස්සත් මට්ටුයි ගෙදරත් තිස්නේ. පියෝඩෙල් ඔරිජිනල් කිරිතේ බල වේ පවුඩර් නෑ. වැඩි කෝප ප්‍රමාණයක් හදා ගන්නත් පුළුවන්. ගම්පහ නගරය යනු පාසල් දරුදරියන් සහ උපකාරක පන්තිවලට සහභාගී වන යෝන් වියේ පසුවන දූදරුවන් සුවහසක් නිරතුරුවම ගැවසෙන ප්‍රධාන නගරයක්. එවන් පසුබිමක ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රධාන පිවිසුමේ පිටවීමේ ගේට්ටු අසල දැන්වීම පූර්වට ඉහළින් සවි කර ඇති බඳුනක අවැසි අයට නොමිලේම රැගෙන යාමට හැකිවන පරිදි උපත්පාලන කොපු බඳුනක් සවි කර ඇති ඇරු මේ දිනවල එහි යන අයෙක්ට දකින්න පුළුවන්. මෙහි අර්ථය කුමක්දැයි දුම්රිය ස්ථානයේ සේවනයේ තෙල්දහරි මහතෙක්ගෙන් විමසූ විට ඔහු පැවසුවේ ඒ වෙනත් ආයතනයක ඌමනාවට හිත බා ඇති බවයි. දුම්රිය ස්ථානය අනු කිසිසේත්ම සංචාරක හෝටලයක් හෝ කාමර කුලියට සපයන තානාමයක් හෝ ඔසුසලක් හෝ නොවන බැවින් උපත්පාලනක බහලුමක් මේ ස්ථානයේ තිබීමේ අරමුණ කුමක්ද? සැබවින්ම වෙනි සුප්‍රසිද්ධ දුම්රිය ස්ථානයක උපත්පාලනක බහලු ඇසුරුමක් ප්‍රසිද්ධ තිබුවේ කාගේ අවශ්‍යතාවය මත යන්න සොයා බැලිය යුතුම කරුණක් කියලායි සඳහන් වෙන්නේ. උපත්පාලනක පොතිව්වේ කවුද කියන එක, ඒ බඳුන තිබ්වේ කවුද කියන එක පොලිසියෙන් හොයාගන්න. ඒක පොලිසියට අයිතිකාර කාර්ය භාරයක්. ඒක නෙමෙයි දෙමාපියන් හොයන්න ඕන දෙයක් තියෙනවා. අන්න එතනයි වැදගත්කම. උපත්පාලන කොපු පෙට්ටිය කවුරු තිව්වත් නැතත් පන්තියට යන, ටියුෂන් පන්තියට යන ඔබේ දැරිය පිළිබඳව ඇහැ ගහගෙන ඉන්න මීට වඩා විශේෂයෙන්ම ගම්පහ නගර සභා බල සීමාව ඇතුලේ ඔය ඉන්න සර්ලට උගන්නන ටියුෂන් සර්ලට ඕවා එච්චර වගේ වගක් තියෙන වෙන්න බෑ. ඒගොල්ලෝ ඉගැන්නුවා සල්ලි ටික සාක්කුවේ දාගත්තා. එතනින් එහාට වෙන දේවල් ඒගොල්ලන්ට අවශ්‍ය නැති වෙන්න පුළුවන්. බස් ස්ටෑන්ඩ් එකේ උපත්පාලන කොපු පෙට්ටියක් තියන්න තරම් කොයි තරම් අවශ්‍යතාවයක් ගම්පහ නගර සභා සීමාවේ තියෙනවද?